Right. ඔයාලා දන්නවා මේ PHP ආරම්භ කරන්න කලින් SAM run කරන්න ඕන කියලා. හරි ඒ නිසා මම C10කේ SAM කියන folder එක ඇතුළට ගිහිල්ලා මගේ කම්පියුටර් එක ඉස්සල්ලා PHP ලියන්න පුළුවන් විදියට හදා ගන්න ඕනි. එහෙනම් මම මේ දෙක start කරන්නම්. හරි, දැන් ගැටලුවක් නැහැ. දැන් මට මේකේ PHP කේත ලියන්න පුළුවන්. ඊට අමතරව අපි දන්නවා PHP ප්‍රෝග්‍රෑම් එකක් දහවණය කරන්න නම් මෙන්න මේ htdoc කියන folder එක ඇතුළට ඒක දා ගන්න ඕනි. එනිසා අපි notepad එකක් අරගෙන එන code එක ලියමු. check කර ගන්න code එක. මම ඔයාලට දුන්න ප්‍රෝග්‍රෑම් එකේ ඉන්පුට් දෙකක් තියෙනවා. පැහැදිලි ඉන්පුට් දෙකක් තියෙනවා. ඒ නිසා මේ ඒ විදිහේ ඉන්පුට් දෙකක් අරගන්න ඕනි. එහෙම මේ අරගන්න සුදුසු ඉන්ටර්ෆේස් එකක් අපි වෙබ් එක මත නිර්මාණය කරගන්න ඕනි. පැහැදිලිද? හරි. එහෙනම් අපි දන්නවා ඒකට අපි HTML පාවිච්චි කරනවා. එතකොට අපි HTML වල බඳ කොටස කියලා කියන්නේ body tag වලින් ඊට පස්සේ මේක අපි සඳහන් කරනවා අපිට මෙහෙම text box එකක් අපි ගන්නවා කියලා. එතකොට input මට ගියසත්ටි කියන අමතකුණා input type එක number ගන්න පුළුවන් ඈ. මම text කියලා ගත්ත එක ඕන number ගන්න පුළුවන්. මේකේ වෙනස තමයි number කියලා ගත්තට පස්සේ ඉලක්කම් විතරයි කොටු ඇතුලේ බාර ගන්න. නැද අකුරු බාර ගන්නෙ නැහැ. නැද ඊට වඩා ප්‍රෝග්‍රෑම් එකේ ඉලක්කම් විතරක් නම් ඇතුල් කර ගන්න තියෙන්නේ. පහසුවෙන්ම number කියන text box එක මේ text box වෙන number box එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේකට කතා කරන්න මම නමක් දා ගන්න ඕනි. මම මේකට දාන්නම් හැම දිග ගන්න හින්දා L කියලා දාගමු. හරි. ඊට පස්සේ මවල් දාන මේකෙන් ලැබෙන දරුවනේ කොටුව විතරයි ඈ. ඒ කියන්නේ කොටුව විතරයි. හැබැයි ඒ කොටුව ඉස්සරහා ක්‍රම දෙකක් තියෙනවා. මම ඉස්සර මේක save කරලා පෙන්නන්නම්කෝ. ඒතර update වෙනවා දකින්නවනේ. මේක නම් save කරමු. C10කේ SAM කියන folder එක ඇතුලේ SAM කියන folder එක ඇතුලේ htdocs ඇතුලට ගියා නම් right මෙතන අපි save කරමු. rectangle rect .php හරි එතකොට අපිට browser එක run කරන්න පුළුවන්. localhost netac rect.php වඩ පේනවා මේක run කරාට පස්සේ එන්නේ text box එකක් විතරයි මේ number box එකක් විතරයි. ඕනනම් button දෙකක් එනවා value එක වෙනස් කරන්න පුළුවන් හැකියාව තියෙන මේවා දෙකක් එනවා controller දෙකක්. ඒකෙන් අපිට value එක වෙනස් කරන්න පුළුවන්. එතකොට මේක ඉස්සරහෙන් දාගන්න පුළුවන් අපිට ක්‍රම දෙකක් තියෙනවා. ඕනනම් මෙතනම පුළුවන් placeholder එකක් දාගන්න. බලන්න placeholder එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මෙහෙම දාලා placeholder equal enter length කියලා ටයිප් කරමු. හරි. එහෙම දාලා මේක refresh කරොත් එහෙම අර වෙනවා මේ enter length කියලා. ඒ කොටුව ඇතුලේ ටිකක් shadow එකක් විදිහට පේනවා. මේක click කරාම අපිට පුළුවන් ඉලක්කමක් ඇතුළු කරගන්න. හරි නමුත් ඉලක්කමක් නොමැති වෙලාවට යා placeholder එකක් පෙන්නනවා enter length කියලා. ඒකත් ලස්සනයි. එහෙම දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකේ මුලට ලියන්න පුළුවන් please enter length කියලා. හරි දැන් මේක සේව් කරලා අපි මේක රිෆ්‍රෙෂ් කරොත් අර වෙන දැන් enter length please enter length කියලා තියෙනවා. ඒතර මෙතනට length එක දාන්න තියෙන්නේ. ඒක placeholder එකත් මම එහෙමම තියන්නම්. ඒක එතකොට වට මතක් වෙන හින්දා
අපි enter කියන එක අයින් කරලා length කියලා දාන්න නේ length here right ඊට පස්සේ අපි මේ වගේම තව එකක් ලියා ගන්න ඕනි මේකේ තව ගැටලුවක් තියෙනවා මේක මම තව කිව්වේ නැහැ දැන් මම ලියා ගන්න එපා මේ කෝඩ් එක recent the width එක එතකොට ඒකේ place order එක width here කියලා අපි දාමු හැදිරි ඊට පස්සේ දැන් මේක සේව් කරොත් ආඩ පේනවා මෙන්න මේ විදියට text box දෙයක් ඇවිල්ලා තියෙනවා හරි හැබැයි දරුවනේ මේ වගේ text box දාලා අපි html web එකක් හදනකොට අපි මේකට කියන්නේ form එකක් කියලා මොකක්ද කියන්නේ form එකක් හරි ඒ හින්දා මේ වගේ application එකක් අපි form කියලා tag එකකට මැදි කරන්න ඕනේ ඒ හින්දා මම මේකට උඩින් පාවිච්චි කරා මොකක් කියලාද form කියලා. පැහැදිලි. ඊට පස්සේ form එකක button එකක් තියෙන්න ඕනේ මේක අපිට යොමු කරන්න. ඒ කියන්නේ server එකේ වෙත යොමු කරන්න button එකක් තියෙන්න ඕනේ. ඒ button එකක් දාගන්නේ මම ගිය සතියේ කිව්වා input type equal submit කියලා. button එකට නමක් දෙමු. name සමානයි මම sub කියලා දෙන්නම්කෝ. right. මෙතනින් මගේ form එක ඉවරයි. PHP HTML निर्माण करेंगे මේක අපි සේව් කරලා අපේ වෙබ් බ්‍රවුසර් එක ගාවට ගිහිල්ලා රිෆ්‍රෙෂ් කරොත් අර වෙන සබ්මිට් බටන් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක අපිට ඉතින් දිග සහ පළල දාලා මේක සබ්මිට් කරමු. පැහැදිලි? ඊට පස්සේ මේක මේ ආදානයන් ගත්තට පස්සේ වෙබ් එක හරහා මේ ආදානයන් ගත්තාම අපිට පුළුවන් මෙතන පෙන්වන්න වර්ගඵලය සහ පරිමිතිය. එනවා වර්ගඵලය සහ පරිමිතිය පෙන්වන්න නම් ඒක ගණනය කිරීමක් කරන්න ඕනි. එතකොට දරුණ එක ප්‍රෝග්‍රෑම් එකක්. පැහැදිලිද? හරි. එහෙනම් ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න අපි PHP වලට යන්න ඕනි. එහෙනම් අපි දානවා what PHP. right. එතකොට මේ අපි කෝඩ් එක ලියාගෙන යමු. ඔයාලා දන්නවා මේකේ කෝඩ් එකට ඒක ඉස්සල්ලාම කරන්න ඕනි දේ තමයි මේ මෙන්න මේ text box දෙක දාන පරිශීලක text box එකට දානවනේ මේ value එක හරි අන්නේ value එක අපි ඉස්සලා read කරන්න පැහැදිලිද මම කියන්නේ ඔව් ඒ පරිශීලක දානේ value එක read කරන්න ඕනි ඒ read කරාට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ ඒක කියවලා variable එකට දාගන්න හරි ඊට අපි what php වලට පස්සේ අපි පාවිච්චි කරන්න ඕනි variable එකක් variable එකේ memory එකක් පාවිච්චි කරන්න ඕනි මං ඒ මෙමරියට දාන්නම් len කියලා දානවා කොහොමද ඩොලර් len len කියලා වේරියබල් එක මම ගත්තේ දිග ස්ටෝ කරගන්න දිග ගබඩා කරගන්න මම len කියලා වේරියබල් එකක් අරගත්තා මං ඒක සමාන කරනවා හරි මම len කියන එක සමාන කරනවා සාමාන්‍යයෙන් text box එකේ තියෙන data එකක් read කරන්නේ $_get කියන කෝඩ් එකේ හැදෙලිද $_get කියන කෝඩ් එකෙන් තමයි අපි වේරියබල් එකක් රීඩ් කරන්නේ ඒ රීඩ් කරන එක කොටු වරහන් මත ලියන්න ඕනි මොකද්ද රීඩ් කරන්න ඕනි ඒ රීඩ් කරන්න ඕනි මෙන්න මේ කොටුවනි මෙන්න මේ කොටුව මේ කොටුවට පරිශීලක දාන වැලියු එක තමයි රීඩ් කරන්න ඕනි කාටද මේ len කියන වේරියබල් එකට එහින්ද ඒකට කතා කරන්න ඕනි කොහොමද අපි කතා කරන්නේ ඒ කතා කරන්න තමයි මෙන්න මේ නමක් පාවිච්චි කරේ l කියලා හැදෙලි එහින්ද මම මෙතන ලියනවා l කියලා W-I-D
equal dollar underscore get ගන්න මොකක්ද කියවන්නේ මම දෙනවා මේ w කියන මම මෙතන w කරන්න ඕනේ මෙතන එකම නම තියෙන්න බෑ w එතකොට මම w කියන එක නේද read කරා හරි ඔන්න දැන් මම කරලා තියෙන්නේ අර text box දෙකේ දාන value දෙක read කරලා අරන් තියෙනවා variable දෙකකට දැන් php වලදී මින් ඉදිරියට පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ variable හැදෙන්නේ php මේ වඳුරන්නේ නැහැ හරි ඒවා html වල variables html නමක් ඇත්තටම text box මේ text box එකට දාපු නම දැන් ඒක අරගෙන read කරලා තියෙන්නේ මේ variable එකට හැදෙන්නේ හරි එහෙමනම් අපි දැන් data පාවිච්චි කරනකොට php ඇතුළේදී පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ variable dollar len dollar with ඒ වගේ variable පාවිච්චි කරන්න. එහෙමනම් අපි මෙහෙම කරමු. අපි දැන් ඊට පස්සේ ඕනි මේ පරිමිතිය හොයන්න. නේද? ඔයාලා දන්නවා පරිමිතිය හොයන්න මේ ක්‍රම කීපයක් තියෙනවා. ඒ කැමති ක්‍රමයක් පාවිච්චි කරලා අපිට පුළුවන් පරිමිතියට මම p කියලා variable එකක් ගන්නම්. එහෙනම් මම දන්නවා p සමානයි මෙන්න මේ dollar dollar len කියන variable එකට එකතු කරන්න dollar width කියන variable එක එකතු කරලා එන අගය ගුණ කරන්න දෙකෙන් ඒත් හරි නේද පරිමිතිය නේද දිගයි පල්ලා එකතු කරලා දෙකෙන් ගුණ කරත් පරිමිතිය එනවනේ මේ හින්දා අපිට එහෙම පාවිච්චි කරන්න පුළුවන් හරි ඊට පස්සේ මම කියනවා dollar ඒ කියලා දාන්නම් වර්ගඵලයට හරි ඩොලර් a සමානයි ඩොලර් len එක ගුණ කරන්න ඩොලර් පැදිගය පල්ලයි ගුණ කරාම වර්ගඵලය එනවා හරි එතකොට මේ වගන්ති දෙක හරහා ඔයාලා හදලා තියෙනවා මේ පරිමිතිය සහ වර්ගඵලය හදලා තියෙනවා දැන් ඉතින් අපිට තියෙන්නේ මේ වර්ගඵලයේ පරිමිතියයි ඩිස්ප්ලේ කරන්න. ඒ කියන්නේ අවුට් කරන්න, පෙන්වන්න. පැහැදිලිද? ඔයාලා දන්නවා PHP වල කොහොමද අවුට්පුට් එකක් දෙන්නේ? අවුට්පුට් එකක් දෙනවා පාවිච්චි කරනවා echo කියන කෝඩ් එක. එහෙනම් echo අපි දෙමු මෙහෙම දැන්. මෙතන දැන් ඇත්තටම අපිට පරිමිතිය පෙන්වන්න ඕන නම් echo මෙහෙම $p කියලා දාන්න පුළුවන් නේද? එතන $p කියලා දාන්න පුළුවන්. එතකොට පරිමිතිය පෙන්වනවා. නේද? හැබැයි එතකොට පරිශීලකයා දන්නේ නැහැ මොකද්ද පරිමිතිය මොකද්ද වර්ගඵලය කියලා. ඒ කියන්නේ වැලියු එක විතරක් වෙන්නේ නැහින්න. නේද? ඒ හින්දා අපි මේක වඩාත්ම උචිත ක්‍රමයේ තමයි අපි මේක හඳුන්වන්න වෙයි පරිමිතිය වන්නේ කියලා. එහෙනම් මම දානවා පෙරිමීටර් ඊස් පරිමිතිය වන්නේ ඔන්න බද්ධ කරන්න ඕනි. මේකට කැලක් එල්ලන්න ඕනි. එල්ලනකොට අපි ඩොට් එකක් දානවා. ඩොට් එකක් දානවා කියනවා මේකට ගන්න ඩොලර් p කියන වේරියබල් එක පැහැදිලිද මෙතනට සෙමිකෝලන් දාලා නතර කරන්න පුළුවන් හරි මම එක මෙහෙම නවත්තන්නකෝ දැන් ඊට පස්සේ echo area is කියලා දාලා ඩොට් එකක් තියලා එතනට ඩොලර් a කියන වේරියබල් එක attach කරනවා පැහැදිලි හරි දැන් ඔන්න PHP ප්‍රෝග්‍රෑම් එක නිවැරදිව රියලා තියෙනවා. හරි. හැබැයි අපි බලමු මේකේ පොඩි ගැටලුවක් එනවා. හරි. මම මේක රන් කරලා බලමු. පෙන්නන්නම්කො මෙහෙම අපි සේව් කරමු. ෆ්‍රෙෂ්. මොකද මෙතන errors දෙකක් එනවා කියලා. ඒ දෙක අපි නවත්තන්න විදියක් බලමු කිව්වා. length එක 12 width එක 13 सबमिट करा हमें इनवा पेरिमीटर इज 50 एरिया इज 156 के अब ये तानी पेलेट इन्ने ने ये मिटोडा पिरिवलाई मेक पहाड़ाट गन्न दिब्बना एना पहाड़ाट गन्नवा किया कियन्ने मे एरिया इज किया तना ईना का पेरियट गन्न ए वगे वडा कोहमद करगन्न एतकोट वाडा पुलुवान अलुत पेडी एकट यन्न एतकोट अलुत पेडी एकट यन्न किया कियन्ने html कोड एकिन एक कियन्ने मेतिन डॉट एकक तियला ब्रेक करा
ब्रेक कर अरे ब्रेक करना की अलग पेजी की ना कि ब्रेक करा पास वाला रिफ्रेश करा अरे मेकमे पहाड़े तीर्मने अरे दिन मे भी तीर आटे पड़वा प्रोग्राम मेक इन प्रोग्राम मेक मेदन पेरमीटे एरिया का पड़वा मेके अभी मेक डेवलप करना पड़वा मेतन बटन देखा उदाहरण परमित गणना मे बटन क्लिक करना मेतन इसरा बटन का ए बटन क्लिक कर वर्ग पड़े अरे अन्न एक अरे इन इक हेतु इतना इफ को दीना मे बोतम क्लिक करोत्ती अरे अब इकान ट्रई कर प्रोग्राम की क्लिक पास अरे दिया प्रोग्राम की करे कर प्रोग्राम की वर तीन हदगा गटल तीन सो मे की इतकोट इन मुखदे संगलवर ना संगलवर के कट्टिया कट्टिया मत पैथन ब्लॉक कदा ඒක කියන නම් විතරයි සංගල වරහණක් එන්නේ හරි ඒ කියන්නේ මෙන්න මෙහෙම තැනකදී ප්‍රශ්නයක් අහනවා මෙහෙම සංගල වරහන් දෙකක් මේකට දාන්න ඕනේද කියලා සංගල වරහන් දාන්නේ මෙන්න මේ වගේ තැනක් තියෙනවා නම් උදාහරණයක් විදියට මේ මෙහෙම if ලියනකොට if අපි හිතමුකෝ මේ මේ මෙතන තියෙන මොකක් හරි වේරියබල් එකක් අරගෙන ඩොලර් len කියන වේරියබල් එක 20ට වැඩි නම් පැහැදිලිද අන්න ඒ වගේ වෙලාවට සංගල වරහණක් ඇතුලේ තමයි මේ අපි වාක් කියන්නේ හරිද එතකොට එතෙන්දි මේ සංගල වරහණයෙන් කරන්නේ කට්ටියක් කඩනවා කට්ටියක් කියලා කියන්නේ අර පයිතන් වල මෙහෙම if කියලා 32 තිබ්බට පස්සේ අර මේ ඉස්සරහට අරගෙන නෙමෙයි මෙහෙම තනි කෙලි මෙන්න මේ ටිකට අපි කිය කට්ටියක් කියලා બ્લોක් එකක් කියලා ඒ වගේ બ્લોක් එකක් කඩන්න තමයි මෙතන සෙමි කෝලන් පාවිච්චි කරන්නේ හරි ඔව් මේකේ එහෙම වෙනවා if එකක් තියෙන වෙලාවට නැත්තම් එන්නේ නැහැ තව කැටලු තියෙනවා නම් අහන්න सर लेन दाण दाण बरी पुड़ो एक वेरियबल पुड़ो इक मे मेथन टेक्स्ट बॉक्स दाप नम वाट वेरियबल यूज कर मंगार वेन सकोट वेलाइते मे ओके मे मेथन दापू नम मेथन तेनोनी
මම මේක group එකට දාන්න प्रोग्राम अनुक्रम प्रोग्राम अरेदुन्नाम वर्गफल प्रोग्राम अरे बलमु आदान इफ कंडीशन कड़ंगुन प्रोग्राम कोहमद अरे ये नम की कथंदर लेरे ना दिया प्रोग्राम मेमरिया क्रियाहार अलवीकरण आयतने क्रियाहार अलवीकरण आयतने क्रियाहार अलवीकरण आयतने वेब अडविया යම් පරිශීලකෙක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන මිලදී ගැනීමට බලාපොරොත්තු වන යෝගට් ප්‍රමාණය ඇතුළු කළ විට योग प्रमाण ओहु गेवियुत मुदल ओहु गेवियुत मुदल पहत परिधि पेन्वनु लबे පහත පරිදි පෙන්වනු ලැබේ තරුණ කෙනා ලියා ගන්න යෝගට් එකක මිල රුපියල් 45යි යෝගට් එකක මිල රුපියල් 45යි योगर्ट टेक का मिले रुपया 45 अरे रुपया 200ට वड़ा योगर्ट मिलदी गन्ना विट रुपया 200ට वड़ा योगर्ट मिलदी गन्ना विट
मूल वटिनाकम सीट दहायक मुदरा अडु करम नबी सीट दहायक मुदरा अडु करम नबी रुपया पांसीट वड़ा योगट मिलती गन्ना विट पांसीट वड़ा योगट मिलती गन्ना विट मुलुवटी ना कमीन සියයට 15ක මුදලක් අඩු කරනු ලැබේ වෙබ් අඩවිය තුළ ඊළඟ පොයින්ට් එක වෙබ් අඩවිය තුළ योगट गणन अतुल कर विक मुलु मुदल अडुकल मुदल सह गेविय युत मुदल पेन वियुति में सदहा पीएचपी केतर याद अक्पन्न पीएचपी के तहत लिया था कौन හරි හරි අපි මේ ප්‍රෝග්‍රෑම් එක ලියමුද ලියන්න මම උදව් කරන්නම් ඔයාලට පළවෙනි if condition එකක් සහිත ප්‍රෝග්‍රෑම් එකක් හින්දා උදව් කරන්නම් පුළුවන් අය try කරන්න ලියන්න මට කන්නේ ලියන්න try කරන්න ගැටලුවක් නැහැ පස්සේ උත්තර check කරගන්න හරි the WhatsApp group එකේ ළමයි දාලා තියෙන log වෙන්න බෑ කියලා ඒක පුතේ ඇයි දන්නේ නැහැ මේ මම දැන් ඒකට move වෙන්න ගියොත් එහෙම වෙන්නේ मेतन कारेट बाधा विनवाणी अलगे मेशीन प्रश्न तपिया लिंक मैं रिकॉर्डिंग दीना इतनी हेल्प हर राइट अभी हम है ना मैं के प्रोग्राम में कहूँ मदद लियान निकल बाला ना राइट देंगे तो रा वेब बैक अभी हदान नो नी सर वेब बैकिंग इनपुट गन नो यूज़ करें ये इन अभी एचटीएमएल के लिए ला बॉडी टैग का क्लियर मु ये ला मैं के फॉर्म में का स्टार्ट कर अरे फॉर्म मेकिंग इट वाज इस साल हम परिशील के නේද ඒ කාරණය මත තමයි ඉතිරි සියලුම දේවල් තීරණය කරන්නේ. හරි ඒ හින්දා මම මෙතන ලියන්නම්
බලමු සිංහල පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. පැහැදිලිද? මිලදී එහෙනම් මම මේක යුනිකෝඩ් වලට හැරෙව්වා. අපි දැන් වෙබ් වලදී පාවිච්චි කරන යුනිකෝඩ්. එහෙනම් මම යුනිකෝඩ් වලින් ටයිප් කරනවා. මිලදී ගන්නා යෝගට් ප්‍රමාණය අතුල් අතුල් කරන්න. පැහැදිලි? හරි. දැන් මම මේක දාගන්න ටෙක්ස්ට් බොක්ස් එකක් ඕනි. එහෙනම් ලියනවා input type සමානයි text එකක් නෙවෙයි number එකක් නෙවෙයි number එකක් එකේ name එක අපි දාමු n කියලා. හරි. place word එකක් අපි දාමු ඕනනම් place word equal amount. Right. ඊට පස්සේ මෙතනින් මම break කරනවා. Break කරනවා කියන්නේ ඊළඟ පේළියට ගන්නවා. අරගෙන මම ඊළඟ පේළියට ලියනවා. Input input type එක submit දෙමු. के नेम में का समान आई सब के लिए देना. अरे मैं तो नहीं मां फॉर्म में क्रॉस करना मतलब मैं चला इनपुट करना फिर वाने इधर. अरे इतने पास से मतलब पुलवां पीएचपी कोड लिया ना है. हम PHP कोड देखते हैं ना वाला वाला दानव दें अरे योगर्ट प्रमाणीय परिशील क्या अतुल करने वाली नहीं थे इतने कोटा ये अतुल करना कोटा अभी दान्त में का सेव कर ला बालम रिफ्रेश कर ला और फिर हमें मिल दी करना योगर्ट प्रमाणीय अतुल करने के लिए टेक्स्ट बॉक्स का दी रहती है ना इधर बस से सबमिट बटन के अटेंड दी ना पहले इधर और ना हमारा सबमिट बटन की सराह टम करने पुलवा में तो ना ब्रेक के नतर कराना हिमालय सनाई के लिए तो ना නේද පෙනුමත් බලන්න එපා චුට්ටක් නේද. හරි මෙහෙම ගත්තත් ගැටලුවක් නැහැ මම බලන්න. අද දැන් මම break කරලා නැති හින්දා මේ button එක ඉස්සරහට මෙනවා. amount එක දාලා එහෙමම submit කරන්න තියෙනවා. හරි මිලදී ගන්න යෝගට් ප්‍රමාණය ඇතුළු කරා. හරි දැන් මම මෙතන PHP code එකක් ලියනවා. මට දැන් මේක variable එකට දාගන්න ඕනේ. එහෙනම් මම $ एन चेला में वेरिएबल लग करना तो एन चेला वेरिएबल ले को मां समान करना वां कोई डॉलर गेट कोई इंद डेटा का हुला करने डेटा के करने वाला पेन वां मां दुनिया एन चेला माई अरे एक्सबॉक्स एक दुनिया ना वेरिएबल ले कर पुरोगा दें ओके योगर्ट करना दिए ना नहीं हरे ये तो बताएं आप इधर ना मैं योगर्ट करना නේ දැන් අපිට මිල දීලා තියෙනවා යෝගට් එක රුපියල් 45යි කියලා. එහෙනම් අපි මේකේ ටෝටල් එක ගමු. මම ටෝටල් එක ගන්න වේරියබල් එකක් ගන්නම් ටොට් කියලා. එතන මන්දින ටොට් සමානයි මොකද්ද? ඔය n කියන වේරියබල් එක ගුණ කරන්න 45යි. ඒක පැහැදිලිද? හරි. එතකොට 45න් ගුණ කරාට පස්සේ මට ලැබෙන්නේ ටෝටල් එක. එහෙම නේද? හරි. දැන් අපිට පුළුවන් දැන් එහෙනම් මේ ටෝටල් එක මත මෙන්න මෙතන ලැබෙන ටෝටල් එක කියන්නේ යෝගට් වල මිල. එහෙනම් මේ ටෝටල් එක මත අපිට පුළුවන් තීරණය කරන්න වට්ටම කොච්චරක් දෙනවද කියලා. පැහැදිලි? හරි. එහෙනම් අපි දැන් මෙතන ඉඳන් if එක පාවිච්චි කර හැකියි. එහෙනම් මම මෙන්න if නම් මොකක් නම්ද මෙන්න මේ ටෝටල් එකේ පිරලා තියෙන වැලියු එක. ඒ කියන්නේ ඩොලර් ටොට් වැඩි වුණොත් 500ට. පැහැදිලිද? හරි දැන් ඔන්නතනදි තමා සංගල වරහන් දෙකක් එන්නේ. හරි දැන් සංගල වරහන් දෙකක් මැද ලියන්න ඕනේ අපි මේ 500ට වැඩි වුණොත් මොකද්ද කරන්න ඕනේ. එහෙනම් අපි දන්නවා 500ට වැඩි වුණොත් අපිට සිද්ධ වෙනවා මේ එකක් අඩු කරන වටිනාකම හොයන්න. නේද? 500ට වැඩි වැඩියෙන් යෝගට් ගත්තොත් එහෙම අපිට 108ක වට්ටමක් හම්බ වෙනවා. නේද? ඒ හින්දා මම ඒක
වටම හොයන්නම් මම ඩොලර් ඩිස්කවුන්ට් කියන වේරියබල් ඩිස් කියන වේරියබල් එකට අරගන්නම් ඩිස් සමානයි මුළු වටිනාකම කීයද 8ක් නේ ඔය විදියට පැහැදිලි මුළු වටිනාකම 108ක් පැහැදිලි හරි දැන් ඕනනම් අපිට පුළුවන් දැන් සංගල වරහන තාම වහලා නැහැ මම පැහැදිලි සංගල වරහන තාම වහලා නැහැ ඒකෙන් අදහස් කරන්නේ තාම මේ if යට තින්නේ මෙහෙමනම් තව මොනවද කරන්න ඕනේ වැඩ ඔක්කොම ඕන මෙතන ලියන්න පුළුවන් පැහැදිලිද ඉතින් ඒ හින්දා මම මෙතන ලියන්නම් මට echo එකක් පෙන්වන්න echo හරි echo දෙන්න මොකද්ද පෙන්වන්න ඕනි output තුනක් තියෙනවා මෙහෙමයිද මොකද්ද පෙන්වන්න ඕනි මුළු වටිනාකම පෙන්වන්න ඕනි පැහැදිලිද හරි ඒ හින්දා මම ලියනවා මෙතන echo මුළු වටිනාකම මුළු වටිනාකම තන මෙතන අපි මුළු වටිනාකම ඇච් කරමු මෙහෙම දාලා මුළු වටිනාකම ඩොට් එකක් තියලා ඩොලර් හරිද ඩොලර් ඩොට් කියලා කියන්නේ මොකද්ද අර වේරියබල් එහෙමනේ හරි එතකොට හරි මේ මම ගන්නද 9න් පස්සේ මම ක්ලාස් එක දැන් ඉන්නේ 9 ට ගන්නයි එතකොට මුළු වටිනාකම අරගත්තා හරි ඊට පස්සේ echo තව මොනවද දෙන්න ඕනි මුළු වටිනාකම දෙන්න ඕනි අඩු කරන වටිනාකම දෙන්නත් ඕනේ නේද හරි එහෙනම් මම මෙතන දානවා අඩු කළ මුදල අඩු කළ මුදල ඩොට් එකක් තියලා හරි අපි එතන ලියනවා අඩු කර මුදල කියන්නේ අපි ගත්ත වට්ටම නේද ඒ කියන්නේ මොකද්ද ඩොලර් ඩිස් හරි එතකොට අපි තව එකෝ කරන්න ඕනි එකෝ ගෙවිය යුතු මුදල එහෙමනේ එතකොට ලියනවා ගෙවිය යුතු මුදල හරි ජීවිත මුදල කියලා මෙහෙම ලියලා ඩොට් එකක් තියන්න හරි ඩොට් එකක් තියලා අපි ලියමු දැන් ජීවිත මුදල ඇත්තටම මේ වෙනකොට හදලා නැහැ නේ ජීවිත මුදල කියන්නේ මොකද්ද අර ටෝටල් වලින් ඩිස්කවුන්ට් එක අඩු වෙනවා හරි එහෙනම් මෙතන මෙහෙම ලියන්නත් පුළුවන් ඩොලර් ඩොට් අඩු කිරීම ඩොලර් ඩිස් හරි එතකොට එතන කැල්කියුලේෂන් එක කරලා අඩු කරන්නත් පුළුවන් එහෙම නැත්නම් ඔයාලට මේ පාර්ට් එක මෙතනින් ඉවත් කරලා මෙතනට දාගත්තත් ගැටලුවක් නැහැ. ඒක ඩොලර් net කියලා මොකක් හරි වේරියබල් එකකට අරගන්නවා මේ විදිහට. ওই දෙකේ වෙනස. හරිද? එතකොට එහෙම වුණොත් ඔයාලා මෙතනට පෙන්වන්න ඕනි ඩොට් එකෙන් පස්සේ ඩොලර් net කියලා. පැහැදිලිද? හරි. ඔන්න දැන් අපි කතන්දරයක් කිව්වා මොකද්ද? යෝගට් වල වටිනාකම 500ට වැඩි වුණොත් මොකද්ද කරන්න ඕනි? තව මෙන්න මේ සංගල වරහණයෙන් පස්සේ කියනවා හරි 500ට වැඩි නම් 105ක වට 15ක් යද්දි දුන්නේ වුණේ නේ එහෙනම් මෙතන ටෝටල් එකේ 115 හරි හරි එතකොට මෙතන තියෙන්නේ මේ සෙට් එකම සංගල වරහණ ඇතුලේ තියෙන්නේ පැහැදිලි මෙතන සංගල වරහණ දැන් මෙතනින් ඉවර වුණා නේ එහෙනම් මේ සංගල වරහණට මැදි වෙන ඔක්කොම මේ තර්කයට යටත් වෙනවා මේ එනේ මෙන්න මේ තර්කයේ මුණ ගැහුනොත් සිද්ධ විය යුතු කාරණා ටික තමයි මේ සියල්ලම මේ ටික. පැහැදිලිද? හරි. දැන් එතකොට අපිට තව එකක් තියෙනවා එහෙම නැත්නම් කියලා. හරිද? එහෙම නැත්නම් මොකද්ද කරන්න ඕනේ? එතකොට මම ආයෙ කියන්නේ මොකද්ද? If
මුල් වටිනාකම ඒ කියන්නේ ඩොලර් ටොටන් මුල් වටිනාකම වැඩි නම් 200ට හරිද 200ට වැඩි නම් ආයි සංගල වරහන් ඇතුලේ මෙහෙම ලියන්න ඕන මේ සෙට් එකම ආයි ලියන්න නේද මෙන්න මේ ටිකම ලියන්න ඕනේ ඩිස්කවුන්ට් එක මෙහෙම හදන්න රයිට් එතකොට එහෙනම් මම මේකම කොපි කරලා ගන්නා දැන්ටදී හරිද එතකොට 200ට වැඩි නම් මේක 100ට 10ක් නෙදෙනවා කිව්වේ නේද 100ට 10ක් හරි එතකොට ඩිස්කවුන්ට් එක අඩු කරලා මේක වෙන්නම් හරි එතන හැබැයි මේ දෙවන ටාගට් එක ලියන්නේ මොකද්ද else if කියන හරි එතන පළවෙනි තර්කයේ if දෙවෙනි තර්කයේ ලියන්නේ මොකද්ද else if කියන එතකොට else if elif නෙමෙයි නේ python වල තමයි elif ලිව්වේ මෙතන ලියන්නේ else if හරි ඊට පස්සේ දැන් මෙහෙමත් නැති වෙන්න පුළුවන් ඒ කියන්නේ 200ට වඩා ඉතින් ඕක එකක් දෙකක් තුනක් මිලදී ගන්න ඉන්න ඕනේ පැහැදිලිද එතකොට ඒ ගැන ලියන්න වෙන්නේ මෙහෙම එතකොට අපි කියනවා else එහෙම නැත්නම් එහෙම නැති ඇයට ඇත්තටම වට්ටමක් හම්බ වෙන්නේ නැහැ නේද නේද ඒ හින්දා මම මේ සෙට් එක මායි රිපීට් කරනවා හරි මේකම රිපීට් කරනවා මොකද්ද එයාලගේ වට්ටම 100ට බිඳුව එහෙම දැන් මම හරිනේ හරිද 100ට බිඳුවයි එහෙනම් 100ට බිඳුවයි කියලා කියන්නේ ඩිස්කවුන්ට් එක අඩු වුණාට පස්සේ බිඳුවක් අඩු වුණාම ඒ ටෝටල් එකම හැදෙනවා ඒතර ඒ ටෝටල් එක පෙන්නනවා එක ගැටලුවක් නැහැ දැන් පැහැදිලිද හරි දැන් අපි මේක සේව් කරලා බලමු සේව් හරි මේක පහළට පහළට ආව නම් තමයි ලස්සන නේද මෙහෙම ගන්න නම් කරන්න ඕනේ මේ මෙතනට dot br එකක් දාමු එතකොට මේ dot br කියන එක මේ හැමතැනට පේස්ට් වෙන්න ඕනේ फाइल सेव देन अभी मेक रिफ्रेश कर बल देन अभी बल अमाउंट मम योग दहाँ सबमिट कर योग दहाँ मुनवाटना दहा हतरी हार सीपनाई सी दहाँ वट मंबर रुपये हतरी इतर गेवी युत मुद्दे හාරසිය පහයි කියලා පෙන්නනවා. පැහැදිලිද? එතකොට මේකට රුපියල් කියලා වැටෙන්න ඕන. නේද? රුපියල් කියලා වැටෙන්න ඕන. මේ මෙතන දාන්න පුළුවන් නේද? ගෙවිය යුතු වටිනාකම රුපියල්. උයන්න දාලා පිටක් කියලා තියෙනවා. ඉතින් ලස්සනයි මේ. දැන් මෙහෙම දාන්න. එකනේ සිංහල මාධ්‍යයෙන් නිර්මාණය කරන වෙබ් අඩවියකට මේ ප්‍රෝග්‍රෑම් එක හොඳයි. හරි, සේව් කරලා රිෆ්‍රෙෂ් කරමු. හරි. ඒක රුපියල් කියලා වැටෙනවා. නේද? දැන් ඊට පස්සේ අගට ඕනනම් දශම හරි එහෙම තියන්න ඕනනම් ඒක තියාගන්න පුළුවන්. නැත්නම් අර ඉරිකැලයි සමාන ලකුණයි ගහන්න ඕනනම් ඒත් පිටිපස්සෙන් ඒක ඇලිල්ලුව නම් හරිනේ. නේ හරි එතකොට ඔය විදිහට අපිට මේ ප්‍රෝග්‍රෑම් එක හදන්න පුළුවන්. තේරුණාද? හරි. දැන් අපි amount එක වැඩි කරලා 23ක් ගන්නවා යෝගට. එතකොට මෙන්න අවිල්ල තියෙනවා මුල් වටිනාකම 2035යි අඩු කළ මුදල 155.25යි. එතකොට ගෙවිය යුතු මුදල 879.75යි. පැහැදිලි? දැන් ඉතින් මේක යෝගට් හදන වෙබ් يعني යෝ ක්‍රියාහාර නිෂ්පාදනය කරන වෙබ් අඩවියක නම් තව මේක වෙබ් අඩවිය දිනවනේ. හරිද? එතකොට මේක මේ ආකර්ෂණීය කරගන්න පුළුවන් නේද? මේකට යෝගට් ටීපියක් කියලා තව පින්තූර ටිකක් දාලා නේද? එතකොට මෙතන වෙබ් එක හැදිලා නේද? එහෙම හැදෙනවා නම් මේක තව ටිකක් ඩෙවලොප් වෙනවා.
හරිද? ඒකේම පාට් එකනේ ඒකේ පොඩි කොටසක් විතරනේ මේ කැල්කියුලේෂන් එක කියන්නේ. තේරුණා නේද? හරි. ඒ හින්දා ඒ කැටයන් ටික දා ගන්න පුළුවන්. ඒ කියන්නේ වරි වෙන්නේ පායක තාමම් කරලා නැහෙනේ. නේද? HTML CSS වමදා උගන්නන්න නැහැ. එතකොට HTML CSS කතා කරාට පස්සේ ඔයාලට මේ වෙබ් එක අලංකාර කරගන්න කරගත්තා. දැන්ට ප්‍රෝග්‍රෑමින් එක ඉගෙන ගන්නකෝ. පැහැදිලි? හරි. ආ දැන් බලන්න කරෙක්ෂන්ස් කරගන්න. WhatsApp දාන්න ඒක කොහොමද වෙන්නේ හරි මේක එතන ඉඳියා ගන්න පුළුවන් නේද? වැඩි සියල්ල මෙතන දාපු නිසා එතන ඉඳියා ගන්න පුළුවන් නේ ගැටලුවක් නැහැ නේද? හරි. එහෙනම් අපි ඊළඟට යමු ඔයාලා තනියෙන් ලියන ප්‍රෝග්‍රෑම් එක. හරි? එතකොට මම මේක ඩිස්ප්ලේ කරලාම තියන්නම්. මෙන්න මේක මම ඔයිට කලින් කතා කරා නේද? तीन श्रीलंका रेलवे दुमरे डिपार्टमेंट वेब दूर प्रमाण मत पार्सल प्रवाहने मेके मे मेकदम वाले अरे कल बल मेकड़िया नगर टीकने अरे एक अमत कर හරි නගරටි කමතක් කරන්නේ මේ නගර දෙකෙන් තමයි තීරණය කරන්නේ දැන් මෙතනින් නගරයක් තෝරලා තව නගරයක් මෙහෙම තීරුම්හම මේක යටින් ප්‍රෝග්‍රෑම් එකෙන් කැල්කියුලේෂන් වෙනවා මේ දෙක අතර දුර කොච්චරද කියලා. පැහැදිලිද අපි මේ වෙලාවේ දුර අර ගන්නවා. හරි දුරයි බරයි ගන්නවා. හරිද දුරයි බරයි අර ගන්නවා සාමාන්‍ය දුම්රිය සහ විශේෂ දුම්රිය කියන කතන්දරේ එනවා. පැහැදිලිද? හරි. එතකොට වෙනසකට වෙන්නේ මෙන්න මේ කොම්බ බොක්ස් එක අපි පාවිච්චි කරන්නේ නැහැ. හරි එතකොට අපි මේ වෙනුවට මේ මෙතන පාවිච්චි කරනවා මේ සාමාන්‍ය දුම්රිය සහ විශේෂ දුම්රිය කියන එකට අපි දැනට ඉලක්කම් දෙකක් අරගමු මොකද එහෙම නැත්නම් මේ කොම්බෝ එක කතා කරන්න කිව්වොත් එහෙම දැන් HTML වල ආයි ඒක ගැන උගන්වන්න වෙන නිසා පැහැදිලිද හරි ඒ ඒ ඒ ප්‍රෝග්‍රෑම් එකක් අපි ලියමු මේ HTML කතා කරාට පස්සේ පැහැදිලිද හරි එහෙම වුණොත් right ab meka tamata karama kuma dumriya wargaya thoranna oneth na yana bond geniyana bond wala barai geniyana durai vitarak dammata passe api hitamu me soyanne kiyala button ek click karahama eka enawa kiyala pahadilida hari enak program ekak liya gammuda right liya ganna bond program ekak na दुम्रिय डिपार्टमेंट में वेब अडवी दुम्रिय डिपार्टमेंट वेब अडवी දුම්රිය දෙපාර්තමේන්තුව වෙබ් අඩවියේ යම් පාර්සලයක් ප්‍රවාහණය කිරීම සඳහා අයකරන ගාස්තුව ගණනය කිරීමට
පහත අතුරු මුහුණත පහත අතුරු මුහුණත භාවිතා කරන බව සිතන්න පහත අතුරු මුහුණත භාවිත කරන බව සිතන්න අපි ලියාගමු ඉන්ටර්ෆේස් එක භාණ්ඩයේ බර කොටුවක් තියෙනවා හරි එතකොට ප්‍රවාහනය කරන දොර දවසේ මෙතන ගාස්තු කියන බටන් එකක් එහෙමනම් දැන් අපි පහන ලියා ගමු ගාස්තුව පහත පරිදි ගණනය වේ ගාස්තුව පහත පරිදි ගණනය වේ ගාස්තු පහත පරිදි ගණනය වේ යන්න ප්‍රවාහනය කරන කිලෝමීටර් එකකට රුපියල බැගින් ප්‍රවාහනය කරන කිලෝමීටරයකට රුපියල බැගින් හරි එතකොට කිලෝමීටර 10ක් ප්‍රවාහනය කරන රුපියල් 10යි පැහැදිලි නේද ඊට පස්සේ එක ඊළඟ තරුවල කුල දාන්න ඉහත ගාස්තුවට ඉහත ගාස්තුවට බරමත ගාස්තුවක් එකතු වේ. හරි ඒ කියන්නේ ප්‍රවාහනය කරන ඒ ගාස්තුවට බරමත ගාස්තුවක් එකතු වේ. එනම් සෑම කිලෝ 10කටම සෑම කිලෝ 10කටම රුපියල් 10 බැගින් සෑම කිලෝ 10කටම රුපියල් 10 බැගින් හරි එතකොට බරමත ප්‍රවාහනය කරන එකට කිලෝ 10ක රුපියල් 10 බැගින් ඇඩ් වෙනවා හරි එතකොට කිලෝ 20ක් දානකොට තව රුපියල් 20ක් එතන එකතු වෙනවා. අර ප්‍රවාහනය කරන මුදලට තව රුපියල් 20ක් එකතු වෙනවා. කිලෝ 30ක් දානකොට තව එතන රුපියල් 30ක් එකතු වෙනවා. ඒක වල තීරණය කරන්න ඒක IT නෙමෙයි ඈ ඒක ගණිතය. පැහැදිලි? හරි. PHP කේතේදී
PHP කේතේ දියා. හරි කොච්චරක් ඕනිද? විනාඩි 10ක්. හරි විනාඩි 10ක් දෙන්නම් කල්පනා කරලා මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්ටර්ෆේස් එකක් හදලා ප්‍රෝග්‍රෑම් එක කියන්න බලන්න. अरे प्रोग्राम में का डियान ने विनाड़ दहेज़ दे अरे पटांगन ने बंद
හරිද ඉවර කරලාද තව තියෙනවද මේකට යන්න හැබැයි if එකක් ඕනේ නැහැ නේද මම පොඩි ගැටලුවක් වුණා නේද if එකක් අවශ්‍ය කරන්නේ නැතුව මේක ලියන්න පුළුවන් වලතරණ එක ලිව්වද if එකක් අවශ්‍ය නැහැ නේද सामान्य හරි එතකොට ප්‍රශ්නේ පොඩි වෙනසක් ආයි කරගන්න වෙනවා ප්‍රශ්නේ කරගන්න ඕනේ වෙනස තමා හරි අර තර ලකුණක් එතන දාගන්න නගරාන්තර දුම්රියෙන් නම් කිලෝමීටරයකට රුපියල් 2 බැගින්නයි नगरांतर दुम्रीनम किलोमीटर एक रुपया देख बगिन आये सामान्य दुम्रीन रुपये बगिन आये एक पट अविनाश कर अरे अतना सामान्य दुम रुपये बगे नए कि लियागंड सामान्य दुम रिना रुपये बगे नए नगरांतर दुम रिना रुपये देख बगे नए कि गलपकड़ने वाटने अरे अद्यान कल्पना करान कोहमद लिया विषय नगरांत
හරිද බලමුද අපි එහෙනම් හරි බලන්න මම මෙතන මේ ෆෝම් එක පටන් අරගෙන මේක දාලා තිනවා භාණ්ඩේ බර මම ඉන්පුට් එකක් ගත්ත නම්බර් කියලා මෙතන ටෙක්ස්ට් එකක් ගන්න ඕනි හරි මම මේ දෙකටම නම්බර් එකක් ගත්ත හේතුව මේ බර කියන්නේ තිරක්කමක් දුර කියන්නේ තිරක්කමක් හැබැයි දුම්රිය වර්ගය S අකුර හෝ T අකුර තමයි දාන්නේ හරි ඒ හින්දා මම එක ටෙක්ස්ට් එකක් අරගත්තා ඒ ටෙක්ස්ට් බොක්ස් තුනට නම් තුනක් දුන්නා W ඒත් එක්කම dis ඒ වගේම TT කියලා ප්ලේස් හෝල්ඩර් එක දැම්මා ට්‍රේන් ටයිප් එකයි ඩිස්ටන්ස් එකයි weight එකයි කියලා පැහැදිලි ඊට පස්සේ මම සබ්මිට් බටන් එකක් අරගෙන ඔන්න ෆෝම් එක හදලා තියෙනවා පැහැදිලි හරි දැන් මම යන්නේ PHP කෝඩ් එක ලියන්න හරි දැන් PHP කෝඩ් එක ලියනකොට හරි PHP කෝඩ් එක ලියනකොට අපිට එනවා මොකද්ද මේ ඉස්සල්ලාම මේකේ ගන්න ඉන්පුට් කරගන්න ඩේටා අපි වේරියබල් තුනකට ෆිල් කරගන්න ඕනේ හරි එහෙනම් මම වේරියබල් තුනක් ගන්නම් ඔයාලා මේවට ගත්ත නම් වෙනස් වෙන්න පුළුවන් මම මේකට weight එකට W කියලා වේරියබල් එකක් අරගන්නම් ඊට පස්සේ මම ලියනවා $get ඒක ගන්න W කියන text box එකෙන් ගන්න පැහැදිලි එතකොට තවත් variable දෙකක් තියෙනවා එතකොට මම ඊළඟ variable එක ගන්නම් දුර මම d කියලා variable එකට ගන්නම් එතකොට ඒක මෙතනින් අහුලා ගන්නේ dis කියන text box එකෙන් හරි ඔයාලා මේක දාපු නම චෙක් කරලා බලන්න හරි කොහොම හරි ඔයාලා ගත්ත input තුන variable තුනකට fill කරලා ඇද බලන්න ඊට පස්සේ මට ඕනි කරනවා type එක මම ඒකට දාන්නම් $ ඩොලර් ටයිප් කියලා හරි එතකොට ඩොලර් ටයිප් සමානයි ඩොලර් අන්ඩර්ස්කෝ ගෙට් කොටුව රහන් දෙකක් මැද්දේ TT කියලා නේද හරි ඔන්න දරුණේ අපි දැන් වේරියබල් තුනකට දාගත්තා දැන් අපිට මේ වේරියබල් තුනත් එක්ක ගලපන්න පුළුවන් අදාළ කාර්ය හරි එහෙමනම් අපි දැන් මෙහෙම ලියමු if මේක ඉස්සල්ලාම ගාස්තුව කැඩෙන්නේ ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට එකක් තමයි පරිශීලක ඇතුළත් කරන මේ ට්‍රේන් එක සාමාන්‍ය නම් අනිත් එක පරිශීලක ඇතුළත් කරන ට්‍රේන් එකේ වර්ගය නගරාන්තර නම් පැහැදිලිද? ඒතර හැබැයි අපි කල්පනා කරන්න ඕනි දැන් අපිට කොම්බ බොක්ස් එකක් තියෙන වෙලාවක අපිට චෙක් කරන්න පුළුවන් මේක S ද E ද වෙන එකක් දාන්න නොදී ඉන්න පුළුවන්. හරි මේකට හරියටම ඇත්තටම ගැලපෙන්නේ මොකද්ද කොම්බෝ එකක් ඈ ඒකත් මම කියලා දෙන්නම් මේකෙන් පස්සේ මම ඒ කියලා දෙන්නම් කොම්බ එකක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා එතකොට එහෙම නැත්නම් අපිට මේක text box එකක් විදිහට පාවිච්චි කරන්න ඕනේ එහෙනම් මම දානවා ඉස්සලා මම මේ කඩනවා මෙහෙම if num මොකක් නම්ද $ type කියන variable එක සමාන නම් s අකුරට හරි එක මම දානවා s අකුරට හරි එතකොට සංකල වරහන් දෙකක් මැද්දේ ලියනවා එතකොට ගාස්තුව මෙහෙමයි කිය හරිද හරි එහෙනම් අපි එතකොට ගාස්තුව හොයාගමු $ අපි දාමු amount කියලා හරි अरे amount කියලා variable එකට මම filter ගන්නවා මොකද්ද වෙන්න ඕනි එතකොට distance එක ඒ කියන්නේ ප්‍රවාහණය කරන දුර තියෙන්නේ ඒ කියන්නේ දුර කියන්නේ මොකද්ද $d කියන variable එක ගුණ කරන්න රුපියලෙන් පැහැදිලිද ඊට පස්සේ ඔකට එකතු කරන්න අය මේකට එකතු කරන්න අර සෑම රුපියල් 10කටම එකතු වෙන්නේ කීය ගන්න මන්දනේ රුපිය 10 ගන්නනේ හරි ඒ කියන්නේ බර රුපියල් 10 ඒ කියන්නේ කිලෝ 10ක රුපියල් 10 කියන්නේ හැම කිලෝ එකකටම රුපියල ගන්න. එහෙම නේද? හරි ඒ හින්දා මෙතන අපිට weight එක ගත්ත හැකිනේ $W වලින්
නේද එහෙනම් මම කියන w එක ගුණ කරන්න එකකින් එහෙම නේද දෙන්න ඕනේ හරි එතකොට මේකනේද එන එන විදිය නම් බලන්න අය පාරක් මේ ඩිස්ටන්ස් එක ඒ කියන්නේ ට්‍රේන් ටයිප් එක සාමාන්‍ය දුම්බිය නම් amount එක හැදෙන්නේ distance එක රුපියලෙන් ගුණ කරන්න සෑම ප්‍රවාහණයකට කිලෝමීටරයකට රුපියල බැගින් ඒත් එක්කම වැඩි වෙන හැම කිලෝ එකටම රුපියල බැගින් තමයි ගාස්තු අය වෙන්නේ. එතකොට කිලෝ 20ක පාර්සල් එකක් ප්‍රවාහණය කරන වෙලාවේදී රුපියල් 20යි. එතකොට distance එකත් එක්ක. පැහැදිලි? හරි. එහෙමනම් මේක අපිට පුළුවන් echo කරන්න. එහෙනම් මම ලියනවා echo හරි echo අපිට දුන්න හැකි මෙහෙම amount එක ගාස්තුව රුපියල් දැන් අපි සිංහලෙන් දාමු ගාස්තුව හරි ගාස්තුව ඩොට් එකක් තියලා මම දානවා ඩොලර් amount පැහැදිලිද හරි දැන් මේ සංකර වර්හණයෙන් ඉවර වෙන්නේ මේ if කට්ටලය හරිද එතකොට ඊට පස්සේ ඊළඟට else දාන්න බෑ දරුවනේ මොකද else දැම්මොත් එහෙම වෙන්නේ s නොදා වෙන ඕන දෙයක් ටයිප් කරාම වෙන දෙයක් නේද ඒක නෙමෙයි අපිට ඕනේ එහෙනම් අපිට මෙන්න මේ ටික ආයි මම අරගන්නම් මම ඊළඟට ලියනවා if ඩොලර් ටයිප් එක e නම් ඩිස්ටන්ස් එක රුපියල් 2 ගානේ ගුණ කරන්න හැබැයි බර රුපියල් ගානේ ගුණ කරන්න පැහැදිලිද හරි දැන් ඔන්න මම ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙනවා හරි දැන් අපි මැනුවල් හදලා බලමු සාමාන්‍ය දුම්රියෙන් හරි සාමාන්‍ය දුම්රියෙන් කිලෝ 30ක පාර්සලයක් යවනකොට කිලෝ 30ක පාර්සලයක් යවනකොට අපේ හිතමු කිලෝ 120ක දුරක් සරි කිලෝමීටර 120ක දුරක් එතකොට පාර්සලයේ කිලෝ 30යි ඒ කියන්නේ පාර්සල් රුපියල් 30ක් වැඩිපුර ඇඩ් වෙනවා අතන රුපියල් ගාන 120යි එතකොට සාමාන්‍ය දුම් වෙන 150 පැහැදිලි එතකොට ඒක නගරාන්තරකින් යනකොට මෙතනට 240යි ධන 30යි එතකොට 270යි ඔහොම නෙන්න ඕනේ නේද හරි අපි දැන් බලමු ඕක වැඩ කරයිද කියලා එහෙනම් මම මේක සේව් කරන්නම් මම ඔයාලට පොඩි වෙනසක් කළා මේකේ මේ වෙනස වල දකි ප්‍රෝග්‍රෑම් එක රන් කරන වෙලාවෙ පැහැදිලි අපි දැන් වෙයිට් එක කිලෝ 30යි ප්‍රවාහණය කරන දුර 120යි ට්‍රේන් ටයිප් එක අපි හිතමු එස් සාමාන්‍ය දුම්රියෙන් ගාස්තු හොයමු හරි ඔයාලට පේනවා ගාස්තුව 150යි ගාස්තු 150යි ගාස්තු 170යි දෙකක් ඇවිල්ලා තියෙනවා දැන් පොතකින් දාන්න मेतन एल अरे एल दिखाई दिन मेतन पेन गास्तु एक पना पेन अरे सभी दाम एक किलो तीहक पार्सल यवनोनी किलोमीटर एक विशक दूर बै एक्सप्रेस ट्रेन की गास्तु बल කසිය 20ක පාර්සලයක් බර කිලෝ 30ක පාර්සලයක් ප්‍රවාහණය කරන දුර 120යි දුම්රිය වර්ගය එක්ස්ප්‍රස් සමග
පෙර මනු කියවීම සහ පසු මනු කියවීම පෙර මනු කියවීම සහ පසු මනු කියවීම ඇතුල් කළ පසු පරිභෝජන ඒකක ප්‍රමාණය මත පහත පරිදි ගාස්තු අය කරයි ඒකක ප්‍රමාණය රුපියල් 70ට වැඩි ඒකක ප්‍රමාණය 70ට වැඩි නම් ඒකකයකට රුපියල් 8ක් වැඩි एक के एक टे रुपया अट्टा बैगी एक के प्रमाणे तिहटे बड़ी नाम एक के रुपया पहा बैगी තිහ හෝ ඊට අඩු නම් ඒකකයකට රුපියල් 3 බැගින් හරි මීට අමතරව රුපියල් 50ක ස්ථාවර ගාස්තුවක් අය කරයි ඒ කියන්නේ හැම බෙදයකටම රුපියල් 50ක ස්ථාවර ගාස්තුවක් එකතු වෙනවා හරි ආදානයන් ලබා දුන් පසු පරිභෝජන ඒකක ප්‍රමාණය සහ ගාස්තුව පෙන්වන PHP කේතේරියන් හරි එක ලියන්න බලන්න
අවසානට කියපිට කියන්න කියනවා මීට අමතරව ස්ථාවර ගාස්තුවක් අය කරයි ඊට පස්සේ කිව්වේ ආදානයන් ලබා දුන් පසු ගාස්තුව පෙන්වන නැහැ පරිභෝජන ඒක ප්‍රමාණය සහ ගාස්තුව පෙන්වන ක්‍රමණය කියලියන්න ආදානය ලබා දුන් පසු පරිභෝජන ඒක ප්‍රමාණය සහ ගාස්තුව පෙන්වන ක්‍රමණය කියලියන්න මේ හරි ඒක අර මේ පොඩි ටියුටි මේ අත්තරදිම කරලා තියන්නේ මෙතන මේ නම පෙන්නන්න හරි ඒක ඇත්තට මේ මෙතන වෙලා තියෙන්නේ මේ මෙතන සංසන්දනාත්මක මෙහෙයුම් කාර්යයක්නේ හරිද ඒතර සමාන ලකුණු දෙකක් එන්න එපා ඒ කියන්නේ පයිතන් වගේමයි ඈ මතකද පයිතන් වලදී අපි සමානද කියලා පරීක්ෂා කරන වෙලාවක සමාන ලකුණු දෙකක් පාවිච්චි කරානේ आदेश එකට සමාන නම් මෙහෙම ගාස්තු අය කරන්න දෙකට සමාන නම් මෙහෙම ගාස්තු අය කරන්න හරි හරි දැන් අපි බලමු අපේ ප්‍රෝග්‍රෑම් එක හරි අපි හිතමුකෝ කිලෝ 30ක පාර්සලයක් කිලෝමීටර 120ක් දුර සාමාන්‍ය දුම්රියෙන් යවනවා නම් 1 එතකොට ගාස්තු 150යි හරි ඊට පස්සේ කිලෝ 30ක පාර්සලයක් 120ක දුරක් देख दाना विशेष नगर दुमिंग वर्गय හරි නැත්නම් යා බාර ගන්න නැහැ එතනට නම්බර් කියලා දැම්මහම ආදාන ඉලක්කම් විතරයිනේ පාවිච්චි කරන්නේ හරි ඊය පුර දාමු ගාස්තුව මේක රිෆ්‍රෙෂ් කරන්න ඕනේ හරි 30ක පාර්සලයක් 120ක දුරක් එක්ස්ප්‍රස් ට්‍රේන් එකෙන් අරයි යන්න උතර 270 වෙනවනේ පැහැදිලිනේ හරි එතකොට හරි දැන් පැහැදිලි නේද හරි එතකොට මේ විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන් ඇදතර ඔයාලා පේනවා කලින් එකට වඩා මේ ප්‍රෝග්‍රෑම් එක පොඩි වෙනසක් කළා මම මොකද කරේ මම මේ අර HD docs කියන ෆෝල්ඩර් එකේ තියෙන්නේ HD docs කියන ෆෝල්ඩර් එක ඇතුළේ මේ ට්‍රේන් කියලා ඉමේජ් එකක් දාගත්තා මේ පැහැදිලි ට්‍රේන් කියලා ඉමේජ් දාගෙන මම මේ මෙතන පොඩි කෝඩ් එකක් ලිව්වා මේ බොඩි කියන තැනට මම පොඩි කැලක් එකතු කරා බෑග්ග්‍රවුන්ඩ් සමානයි ට්‍රේන් JPG එකට ඒක HTML පාට් එකක් ඈ හරිද එතකොට මම බෑග්ග්‍රවුන්ඩ් එකට පොඩි ඉමේජ් එකක් දාගත්තා ලස්සන වෙන්න කියලා දාගෙන ඒ හින්දා මේකේ මේ ට්‍රේන් එකක ඉන්ටර්ෆේස් එකක් ඇටින් වාර දාකින්නේ
පැහැදිලි වට පේන ෂැඩෝ වෙලා වගේ නේද ඒක මම තද්දට දාගත්තේ නැහැ මේ අකුරු ටික අපැහැදිලි වෙන හින්දා ඕනනම් අකුරු ටික කලර් කරන්නත් පුළුවන් තේරුණා නේද හින්දා මම මේ කියන්න උත්සාහ කරන්නේ වෙබ් එක ඇතුලේ මොනවා හරි ප්‍රෝග්‍රෑම් එකක් රන් කරාද ඒවට වෙබ් එකේ කැටයන් ටික දාගන්න පුළුවන් ඈ ඒක වෙනම කාරණයක් ප්‍රෝග්‍රෑම් එක වෙනම රන් වෙනවා දැන් පැහැදිලිද හරි එතකොට මේ කෝඩින් එක මම දාන්නම් WhatsApp group එකට හරි अरे वाला दें इतने के लिया नहीं लिया ना तेरे माँग मेरे पेन्ना ना मैं कहूँ वो तो मैं टाइप पे कर दें मैं तेरे ने पारिशी रखे कुछ पुलवान ने ईया कुरा ऐसा कुरा इन्हों दा वेना कुरा टाइप करन नहीं दे तो वाले हिंदे इटे वाला हम दाई ना फिर मेरे में पारिशी रखे डे मेन में किंदे ने के राइ
හරි ඒකේ මෙහෙම එකක් තියෙනවා මම ඒක මෙහෙම දැන්ට නිකන් පෙන්නන්නම් මේ ඔයාලට මම ඒ කෝඩ් එක ඊළඟ දවසේ කියලා දෙන්නම් දැන් මේ බලන්න මේ හරි මෙතන මම වෙබ් එක හදලා තියෙනවා මේ මෙතනට ඔප්ෂන් බටන් දෙකක් ගත්තා මේ හරි එතකොට දැන් පරිශීලකයට සාමාන්‍ය දුම්රියයි නගරාන්තර දුම්රිය හැරෙන්න වෙන දෙකක් තෝරන්න බෑ හරි ඒ දෙක හැරෙන්න වෙන එකක් තෝරන්න බෑ එතකොට කොහොමවත් මේ error එකක් වෙන්නේ නැහැනේ दूर प्रवाहने दुमी परशील तेरूट गास्तु एक प्रोग्राम चुटा दी एक प्रश्न दुनिया එතර මේ වඩ පොඩි ගැටලුවක් නේ මොකද මේ ඊ සෙට් කියලා දෙනවා කියන්නේ පැහැදිලිද ඔය දරුවනේ ඊ සෙට් එක අපි පාවිච්චි කරන්නේ මොනවා හරි බටන් කීපයක් අරගෙන වැලියු එකක් පාස් කරගන්න වෙලාවට හරි උදාහරණයක් විදියට මේ වගේ ගාස්තුව වගේ තව බටන් මෙතන තුනක් තියෙනවනම් ඒ බටන් තුනෙන් කාර්යයන් තුනක් සිද්ධ වෙනවනම් අපිට කියන්න වෙනවා මෙන්න මේ පොත්තම ක්ලික් කරොත් කියලා පැහැදිලිද අන්න ඒ වගේ වෙලාවට අපි ඒ බටන් එකෙන් එන වැලියු එකක් පාස් කරනවා මේ එතනදී තමයි ඊසෙට් කමාන්ඩ් එකක් මම යූස් කරලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට මම මේ ඊසෙට් එක දැන් වැඩේ සංකීර්ණ කරන්නයි දැන් අද අපි කතා කරේ if එක ගැන විතරයිනේ. එහෙනම් මම මේක ලබන සතියට තියාගන්නම්. මේ ඊසෙට් පාවිච්චි කරලා කොහොමද බටන් දෙකකින් වැඩ දෙකක් කරගන්න කියලා සාකච්ඡා කරන්න. පැහැදිලිද? හරි. එතකොට අද මේ දක්වා කතා කරපු දේවල් ටික පැහැදිලිද ඔයාලට? මේකේ කතා කරේ අද if පාවිච්චි කරලා කොහොමද ආදානයක් තියෙන ප්‍රෝග්‍රෑම් ලියන්න කියලා. එහෙනම් දරුවනේ ඔයාලට ජංගම දුරකථන තිබුණත් लैप कंप्यूटर जंगम दुर्कने दस कथा पुनर्कर्ण आदान अरगिन प्रोग्राम कुहुमद सह बोतन दिखा दाल कुहुमद मे प्रोग्राम अदट क्लास अवसान करमु अभी बृहस्पति बृहस्पति रेदान बैकि कटलवाक्यु वने මට පොඩ්ඩක් chat කරලා කියන්නේ බ්‍රහස්පතින්ද රාත්‍රී කාලේ class එක දැම්මොත් දැන් හැබැයි මෙතන කට්ටියක් ගිහිල්ලා අද absent කට්ටියකුත් ඉන්නවා යම් යම් පන්ති හින්දා බ්‍රහස්පතින්ද වෙලාව හවස් වරුව දැම්මොත් මොකද බ්‍රහස්පතින්ද හවස කියන්නේ නැත්තම් දවල් වරුව 1-3 වගේ දැම්මොත් ගැටලුවක්ද tech එකේ කට්ටිය මට කියන්නකෝ tech එකේ ආයට මේ ගැටලුවක් තියෙනවද කියලා එක තුන වගේ වෙලාව දැන් අද ET class උදේ තිබුණොත් එහේ මේක එක වෙද්දී නะ ඉවර වෙනව නේද ගැටලුවක් නැහැ නේද ආ පන්ති තියෙනවානේ එහෙමනම් 3-5 වගේ කාලයක් බැරි කට්ටිය පොඩ්ඩක් chat කරන්න බලන්න බ්‍රහස්පතින්දා 3-5 බැරියයි ඉන්නවද दिन बृहस्पति එහෙම ගැටලුවක් නොවන ටයිම් එකකට මාරු කරගමු හරි බදාදරය වගේ මම රාත්‍රී කාලේ චෙක් කරගෙන යන්නම් කතර ඔයාලත් එක්ක මේ පුළුවන් එක දවසක් හරි දිගේ බලන්න නේද ඉතින් අපිට ඒක 8-10 වගේ දින මටත් ගැටලුවක් නැහැ ඔයාලට ෆ්‍රී ටයිම් එකක් හොයාගන්න පුළුවන් හරි අපි එහෙම බලමු රයිට් මම ගෲප් එකෙන් කියන්න හරි එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි සුබ දවසක් වේවා අදට පන්තිපතින් නතර කරනවා හරි